කරනම්මං අඳුන්ද වැඩක්. එයාට මේකට හොඳට මරිදයි. චුට්ට මොකක්ද මේ කලේ? ඇයි වාගේ අකට සෝස් වලින් ගහන්න ගියේ? බලනවා ඔයාලගේ හැටි. දැන් දෙන්නම ලැස්තන සොඳයි ගිහලා නා ගන්න. අපෝ බෑ, මට නානේ කරහ. දැක්කද මගෙන් එකුණු පොඩ්ඩක්වත් නැහැ. ඇයි මතක නැද්ද මං සත්තුකට කලින් නෑනේ? ඔව් ඒක නම් සහතිකත්. චුට්ටන සති තුනකින් හරියට නාලා නැහැ. මං හිත නාන්නම් අමි. මේ ඇත්තම කියන්නේ. මට ආයෙසරයක් කියන්න තියන්න එපා. මම මේ වැටි කල ඉවර වෙලා ගෙදරට එනකොට දෙන්නම නාගෙන ඉන්න ඕනේ. ඒ මොඩියා, ඔයා මොනවද මගේ පැත්ත බෙග්ගව කරන්නේ? මම මොනවද කරේ? මොකුත් නැහැ. මොනවද නිකන් ඔය පුදුමේ මොකේ බලන්නේ? මම මේ වතුර රත් වෙලාද කියලා බැලුවේ. ඇත්තම කියනවා නම් ගිනි ගින්දරේට දින වතුර ටික. ආ, ඇත්තද? ඔයා ඒකම කරන්නේ නැති නේද? එන්න. ඇවිත් නා ගන්න. කොහෙද යන්නේ? නෑ, ඔයා තමයි අද මුලින්ම නාන්න ඕනේ. අම්මා, මෙන්න චුට්ට නාන්න බෑ කියනවා. පුතා, මං එහෙම කිව්වේ නෑ අම්මේ. මම මේ කිව්වේ අක්කටද මුලින්ම නාන්න කියලා. කොහොමද ලේඩිස් ෆස්ට් යන්නේ? මොකක්? අම්මේ, මමනේ හැමදාම මුලින්ම නාන්නේ. මේක නම් හරිම සාධාරණයි. එයා මුලින්ම නෑ කියලා මොකද්ද මේ වෙන්නේ? කොහොමද මං ක්ලීන් එකේ ඉන්නේ කොල්ලනේ? අනික මන්නේ හැමදාම මුලින්ම නාන්නේ. අද ඔයාලා දෙන්නම අහන්න ඕනේ මං කියන දේ. අක්ක තමයි මුලින්ම නාන්න ඕනේ. නෑ, චුට්ට තමයි මුලින්ම නාන්න ඕනේ. එයා ගාව කඳයි. හරි හරි හරි. දෙන්නම දැන් මං කියන දේ අහලා ඉන්නකෝ. මට නම් හිතෙන ඔය දෙන්නම එකම වෙලාවේ නාගත්තොත් හොඳයි කියලා. මොකක්ද? අනේ අම්මේ, මං කියන දේ අහන්නකෝ. චුට්ටා මොකද කියන්නේ? අපි පොඩි සෙල්ලමක් කරලා බලමුද? පස්සේ බලමු කවුද මුලින්ම නාන්නේ කියලා. ඒ ඒක නම් ටොප් අයිඩියා. හරි, එහෙනම් එහෙමවත් කරන්නකෝ. හැබැයි දෙන්නම ඉක්මනට නා ගන්න ඕනේ. මේ බෝලේ තියෙන මගේ කොයි අතේද කියලා කිව්වොත් මං තමයි මුලින්ම නාන්නේ. බැරි වුණත් ඔයාට සිද්ධ වෙනවා මුලින්ම නාන්න. හරි, කොයි අතේද තියෙන්නේ? වත් කන අතේ තියෙන්නේ. ඔය පරදයි. මුලින්ම ඔයාට තමයි නාන්න වෙන්නේ ගන්නේ. ඒ ඔය හොරකද? මං බවු නැද්ද? අප්ප, ඔයා නාන ඔච්චර. එහෙමද? මං අම්මට කියනවා හොරකද කියලා. ඔයා මං බොරුකාරියෙක්. ඔයා ඕනක කියන්නේ. මම නම් ඕට් පට්ටක්වත් බය නැහැ. අම්මේ! ඒ පාර මොකද? තාම දෙන්නම නැවෙ නෑ නේ. ඔහොම ඉන්න මං එනකම්. හරි හරි හරි. මං ඕට් තව chance එකක් එනන් දෙන්න. පොඩ්ඩක් ඒ කාණේ තු ඉන්න. අම්මේ, කිසි ප්‍රශ්නයක් නැහැ. අපි මේ නාන්න යන්නේ. හරි, එහෙනම් අපි කස් එකක් උඩ දාලා බලමු. එතකොට කාටවත් හොර කරන්න බෑ. මොනවද බලන්නේ? මොකද? හරි මං ඕදිහා බලන්නේ. ආ, ඇත්තද? ඔයා හිතනවද මගේ සල්ලි කැටේ හංගලා තියෙන දන ඔයාලට මං පෙන්නයි කියලා? ඒක නම් වෙන්නේ නැහැ. අපෝ, ඔයාට නම් හොතටම පිස්සුවනේ. ඇහුණාද? දැන් දෙනම ඉන්නේ බාත්รูම් එකේ නේද? මොනවද තවත් බලන් ඉන්නේ මොඩියෝ ඉක්මන කරන්න. ඔයා හිතන්නේ මං මොඩයි කියලාද? එලියට අන්නයි කිව්වේ. ආ, මහ මොඩෙක්. ලැස්තිනේ මෙන්න තිනවා. හරි, ඔයාට ඕනේ නෝනද පොල්ලද? පොල්ල තවරි. නෝන වැටුනොත් ඔයා දෙනුම්, පොල්ල වැටුනොත් ඔයා පරාදයි.
තව පොඩ්ඩක් මට ගන්න තියෙන. ඊයා! ඔයාලා මොකද කරන්නේ? දැන් ඉතින් ගිහලා නාකර තමයි තියෙන්නේ. ගන්දයා. මන්නම් ඉක්මනට ටොයිලට් ගියත් හොඳයි. ආව හොඳ අයිඩියා එක. හොඳයි එහෙනම් දෙන්නම දැන් පොඩ්ඩක් තම කියන දේවල් වලට හුඟන් දෙන්නේ නැහැ නේද මම දැන් තුනට ගණන් කරනවා එකයි දෙකයි ඔහොම ඉන්නවා චුට්ට දැන්ම එළියට එන්න කිව්වේ මට ඒක කොහොමදවත් කරන්න බෑ පිටසක්කුලි දැන් වා ඔතන කොච්චර කෑ ගැහුවත් වැඩක් වෙන්නේ නැහැ නරකද ඔයා දැන් ගිහලා නාගත්තන අහුණද තුනයි චුට්ටෝ ඔයාට එලියට එනයි කිව්වේ දැම්ම දැන් දෙන්නම ගිහලා නාගත්තොත් හොඳයි ඉන්න මං අරගන්න නෑ මං බලන්නම් මං ආපහු එනකොට දෙන්නම නාගෙන තිබෙන්නේ නැත්නම් ආයි ටීවී බලන්න දෙන්නේ නෑ ඒක තේරුණාද මං දන්නවා කෝල් කරපෙක්කනවයි එයා කෝල් කරප හේතුව කවුද අනේ මට කියන්නකෝ අනේ කියන්නකෝ දෙයියෝ මට බෑ මුකද්දනේ කියන්නකෝ ඔව් හරි හරි හැබැයි ඒක රහසක් කවුරුත් මේක දැනගන්න හොඳ නෑ ඒක තමයි රහස මම ඔයාට කරපු දේ නිසා තමයි චුට්ටලා කිව්ව පිටසක්වල ජීවිතයක් බවට පත් වෙනවා ඊට පස්සේ ඔයාට නාස්ති වෙන්නෙත් නෑ මට බෑ මම නෝ නාගන්න මට බෑ පිටසක්වල ජීවිතයක් වෙන්න ඊට කලින් නාගන්න ඕනේ බැබේ කිව්වට ඔයාට තමයි මුලින්ම දාන්න වෙන්නේ. ඒ අයියෝ. ඒ උනාට මට නාන්න බෑ. නෑ නෑ ඔයාට පුළුවන්. යන්න. මම ඔයාට හොඳ වැඩක් කරනවා. මෝට පුළුවන්. දැන් බය වෙන්නේක් නෑ. මම පිටසක්වල ජීවත් වෙන්න ගන්න. මං වතුරට මෙව්ව කරලා තියෙන්නේ. මොකක් කරා කියලා කිව්වොත්? කොහොමද පැටියෝ මොකෝ කිසි සත්‍යයක් බඩයක් නැත්තේ කො පොඩි උන් දෙන්න ඒගොල්ලෝ නානවා ඔයාට ගිල බලන්න පුළුවන් දෙගොල්ලෝ නාලෙවරද කියලා අයියෝ ඒ දෙන්න ඔබලා ගන්න එක මට සුළු දෙයක් නේ ඔන්න මං යනවා සුපර්මෑන් වගේ ඒ මේ මොකද්ද චුට්ට චුටි දැම්මම බාත්รูම් එකෙන් එළියට යන්නයි කිව්වේ හා සුපර්මෑන් ආවත් මෙයාලා හැමම තමයි කිසි දෙයක් අම්මට කියන්නේ නැහැ. මොකෝ මම මොඩෙක් කියලාද? අම්මාවත් ඔයා කටවහගෙන ඉන්න හරිද? මම ගිහින් කතා කරන්නම්. තේරුණාද? චුට්ටෝ, චුටි. ඉක්මකරන්න. අපි ගිහලා මේ වත්තපල්ලෙන් වලලා දාමු. අඩි 6ක් අතර පැත්තට යන්න. 3 4 5. අඩි 5ක් දකුණට. දැන් හරිනේ. චුට්ටා, චුටි. ඔය කොහෙද ඉන්නේ? ඉක්මකරන්න. දැන් නම් මොණයකටවත් මේක පේන්නේ නැහැ. කොහමද? මොණයා දෙයි කරන්නේ පරණ ධානයක් අත වෙනවද? ඔය කවුද? මෙතනට වෙන කොච්චර ලෝක් කරනවද? ඔය අපිට එන වලලපු එක බලාගෙන හිටියානේ. ඔයාලා මෙතනද? මං අර හැමතැනම ඔලව හොයනවා. අපි මේ හිටලා සෙල්ලම් කරගෙන හිටියා මේ. මේන ඔයගේ නැන්දගේ පුතා බන්ටි. මෙයාලා පොඩි කාලේ ඉඳලම පිටරට හිටියේ. දැන් ඉංගලෝ අපෝ අපේ රටට ඇවිල්ලා තිනවා මේ පදිංචි වෙන්න. ටික දවසක් යනකම් මං කිව්වා එයාට අපේ ගෙදර නවතින්න කියලා. ඉවරයි.
මෙයා ටිකක් ලැජ්ජකාරයා. ඔයාලා දෙන්නම එකතු වෙලා මෙයාව බලා ගන්න ඕනේ. හොඳට මෙයාවත් සෙල්ලම් කරද්දි එකතු කරගන්න. මං ගිහලා මෑගේ ඇඳුම් බෑගේ කරන් එන්න. අපි දෙන්නම ගිහිල්ලා පිටසක්වල ජීවිව අල්ලගෙන ඒගොල්ලන්ට හොඳ පාඩමක් උගන්වමු. අපි දෙන්නටම පුළුවන් ඊට පස්සේ මේ ලෝකෙ ඉන්න සුපිරි වීරයෝ වෙන්න. අනේ මං නම් හිතුවේ ඔයාලා මෙච්චර මොලයක් නැති මොඩියෝ කියලා. ඔයාලා දෙන්න ටික කෑට් වෙලා ඉන්න එක හොඳයි. ඉතින් මල්ලි අපිට පුළුවන් එකතු වෙලා සෙල්ලම් කරන්න. එහෙම නේද? මේ අහනවා මොඩි මං කියන එක මල් ළඟට එන්න එපා. මොකද මම කෙල්ලන්ට කැමති නෑ. දැන් ඉඳලා මගේ වැඩ ෂේරම කරන්න ඕනේ ඔය දෙන්න. එහෙම නැති වුණොත් මම මේ කරපු දේවල් ගැන අම්මට කියනවා හරිය? මං කියපු දේ හරි නේද ශර්පහාමි? කියන්න. ඔයා කියපු දේ හරි. එයාලා බේවැඩකාරයෝ. අම්මට එහෙම මොන හරි කියලා තිබ්බොත් මං දෙන්නට හොඳ වැඩක් කරනවා හරිය? අනේ මට පේන්නේ දැම්ම මාළු හොඳ යාළු වෙලා වගේ නේද? ඔව් නැන්දි, චුට්ටයි චුට්ටි මගේ බෑග් ටික ඇතුළට අරගෙන බලාගෙන ඉන්නේ හොඳ ළමයි. අනේ මේදෙන කොච්චර හොඳයිද? මං හිතන්නේ මෙච්චරම හොඳයි කියලා. එයා තමයි කවුරු කියලා හිතාගෙන ඉන්නවද දන්නේ නැහැ. බටවටයක් වගේ ඉන්නකොට මට හිතුණා හොඳ ජල්ලියක් අල්ලන්න තමයි එන්නේ කියලා. චුට්ටා මං හිතන්නේ ඕම එක බැලුවත් හොඳයි වගේ. මේකත් මගේ, මේකත් මගේ, මේකත් මගේ. මොකද කරන්න දැන් දෙයනේ? මේ මගේ අලුත් සෙල්ලම් බඩු වැඩ කරන මම සෙල්ලම් කරන්න යන්නේ. හරියේ? මම මෙහෙට දෙනවා. තමු කවුරු කියලාද හිතන් ඉන්නේ? දෙනවා මට කුඩු වෙන්න. මං ගොඩක් වස කෙනෙක්. මේ ඔක්කොම මං අරගන්නවා. ඔකට දෙන්න. ආ මේකට දෙන්න. හැමදේම හොඳින් නේද ළමයිනේ? ඔව් නෑ මේ චුට්ට පාවිච්චි කරන් සෙල්ලම් බඩු ෂේරම ටික මට දෙන්නයි හදන්නේ. ඕ කොච්චර හොඳද චුට්ට වැඩෙන් ගොඩක් වෙනස් වෙලානේ. ඔහොම ඉන්න මම හොවා දාලා දෙන බෑගයක් ගේන්න. ඒ නම කොපටි හොර දෙටුවේ. මං සෙල්ලම් බඩු එකක්වත් යට දුන්නේත් නෑ. ආ ඩොන්න මගේ ගාවින බෝනික්ෙක් දෙන්නම්. චුට්ටි මොකද? චුට්ටි මොකද? චුට්ටි 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 ඔයාට පුළුවන් නම් මට මේ රිමෝට් එක කරන්න දෙන්න. මේ දැම්මම අනි හරි මෙන්න වාගේ පාට පෙන්සල ඔයාම තියාගන්නකෝ. නැන්දේ වම් මොනාද කරන්නේ? ආ මම පෑන්කේක් හදනවා. අනේ වානම් හරිම හොඳයි. ඒ චුට්ටයි චුට්ටි නම් කියන්නේ වෙනසකටත් එක අම්මා මාරු කළා නම් හොඳයි කියලා. පිස්සු අනේ. මේ කොටා කොහමද පෑන්කේක් කන්නේ? ඇයි අපිට නිමිතිය දාලා? මේක නම් හරිම සාධාරණයි. පොඩි වෙනසකටත් එක්ක. ඕ! එයා හොඳටම නිදි වගේ. එයා කවත මෙහින් ඇයිද දන්නේ නැනේ? ඇයි මෝඩෝ දෙන්න මට නිදැනකන් ඇවිල්ලා සින්දුවක් කියනවා. මටයි ෂර්පා හමිටයි දැන් නිදා ගන්න ඕනේ. මේ හරක් පොඩි පැටියා. ඔයා කැමතිද මිලහස් පැල අපි වාඩි කියලා පෙන්නනවා නම් මොකද කියන්නේ? අපි පටන් ගන්නද? ආ නියමයි. මං ඒ සින්දුවට ගොඩක් ආශයි. ආ! එහෙමද මෝඩෝ හිතාගෙන ඉන්නේ? දැන් ඉඳලා කටවගෙන හිටියේ නැත්තම් මං හොඳ පාඩමක් උගන්නනවා. ඇත්තමයි. ඕ එහෙනම් මං ගිල්ල වල අම්මට තාත්තට කියන්නේ දුවා ගෙදර දේවල් බින්දරේ වෙලා වත්තපල්ලේ හංගනවා කියලා. මොකද කියන්නේ? මං නම් ඔය කියන කතාවට පොට්ටක්වත් බය නැහැ. ඔය කියාගෙන ගිල්ල කොණ්ඩෙ බෙදපු චීනෙක්ට නිකන් මගේ කඩවුස ගන්න හදන්න එපා. එහෙනම් මං ඔයාලා අම්මට කියන්නකෝ කුෂියෙන් එළියට ගිල්ල වෙලා අඩි 6ක් වමට ගිහිල්ලා ඊට පස්සේ අඩි 5ක් උතුරට ගිහිල්ලා බලන්න කියලා. එහෙම හරියේ. කොච්චර හොඳයිද? එයාලා හරියට පුංචි සුරංගනාවෝ වගේ. ආ මට කැටුව හෙට උදේ කෑමක ඇඳගාවට ගේන්න ඕනේ. බන්ටි මාව ඇවිල්ලා බේද ගන්න. මාව බේද ගන්න බන්ටි. හොඳයි කැප්ටන් කාරීජ් මං ඇවිල්ලා මාව බේද ගන්න. බන්ටි මල්ලී. ආ මොකද මොඩෝජෙන් එකපාර මට කතා කළේ? ඔයාගේ මෙන්නයි හාමි කෑලි කෑලි වෙන්න යන්නේ. ඔයා කැමති නැත්තම් ඔයාගේ මේ සෙල්ලම් බඩට මොනා හරි වෙනවට දැම්මම ගිහිල්ලා අපේ අම්මට වෙච්ච ඔක්කොම සිද්ධි ටික කියන්න ඕන. තේරුණාද? මං නම් ඔයාලා කැමති දැන්න පොඩ්ඩක්වත් බය නැහැ.
එයානම් පට්ට කපටියෙක්. අව් ඒවගේ මෙයාගෙන කපටිරෝදී. මේ ඇත්තමයි. එයා අපි හිතරට වඩේ සෑහෙන දුරකින් හිතන්නේ. ඒ වගේ මෙයාගා මොකක් කර බොරුවක් තියෙන අම්මව රවට්ට ගන්න පුළුවන් වෙන විදිහ. අපි මොකක් කරේ මේකට කරමු. පැඩ කින්නක. ලැජ්ජාද? අපිට යාගෙන් බේරෙන්න ඕන මේ දෙක කරත්ත නෑන. ඒ හින්ද දැන් යන්න. මෙන්න බැන්ටි. ඔයාගේ දෙක කෑම එක ගෙනාවා. චුට්ට ඔයා මුලින්ම කාලෙ පෙන්නන කවුද යන්නේ බඩ අප්සෙට් වෙන්න මොන හරි දාලා තියෙනවද කියලා. මට නම් දැන් කන්නමයි හිතෙන්නේ. දැන් ටික පට්ට වෙලා වගේ මට නම් මේක තවත් බලාගෙන ඉන්න බෑ සර් පහාමි. මං කැමති නෑ මේගොල්ලෝ මට ඕනෑවට වඩා සලකනවට. මංටි පාවුනත් මං යනවා යන්නේ. මම කිනම් බැංකුවක් නෙවෙයි මං මාඩික තිය දාලා දෙන්න. මං අර මුන් තල්ලු දාලා දෙන්න. හරි, ඉතින් ඉන්නේ කන්නාඩි වගේ. හරි, වැදුනක ඩක්කට වැදුනා නේද? මං හිතන්නේ යාම දැන් ගෙදරයි වගේ. නැන්දි මට මෝචාතේ මතක නමත ගෙදර යන්න ඕනේ. අනේ අයියෝ අපිව දාලා යන්නේ. තව ටික දවසක් මෙහෙ ඉන්න බැරිද? අපි තාම හරියට සෙල්ලම් කරේවත් නැනේ. ඔයාට ඕනේ නම් මග ළඟ තව ලොකු ටක් එකක් තියනවා දෙන්න. අම්මේ තාත්තේ උතුර පැත්තට අඩි හයක් ගියට පස්සේ ඔයාගේ වම් පැත්තට අඩි තුනක් යන්න. ඊට පස්සේ එතන පොළව හරලා හොඳට හුණා වගේ තමයි.